දැන් පීයක් කපන්න කපන්න මොකද වෙන්නේ බා? ඈ? තොපි ආව නේ මේ ළඟදී. මිරිස ලාවද? මං කාට ආවද එතකම් කරන්න? ආවා. ආවා තමයි දන්නවා. දැන් අපි පීයක් කපන්න කපන්න මොනව වෙනවා කියලාද කියන්නේ? මොට වෙනවා කියලා කියන උන් කවුද? කොහෙදත් සමාජයේ පීයක් කපන්න කපන්න මොට වෙනවා කියලා කියනවද? නෑ මං අහන්නේ එච්චරයි. දැන් උඹලා මේ සමාජයෙන් ජීවත් වෙන්නේ. සමාජ යම් වචනයක් නැද්ද පීයක් කපන්න කපන්න මොට වෙනවා කියලාද තියෙන්නේ? නැත්නම් පීයක් කපන්න කපන්න මුවහත් වෙනවා කියලාද තියෙන්නේ? එතකොට නේද මේ බොරුවක් නේද මුන් මේ ඉඳන් කියන්නේ මොට වෙනවා කියලායි මගේ මොකක් හරි අල්ලගෙන වේලපාය තත්ත්වයක් අල්ලගෙන ඕක කියවනවා. ඈ තමන්ගේ වගේ. අනුන්ගේ දේ තමන්ගේ වගේ කියන්න එපා. තමන් දැකලා තමන් කියපල්ලා. අනුන්ගේ දේවල් කියන්න යන අපිට අද උරු වෙන්නේ ඕක තමයි. තමන් හොයපල්ලා තමන් දැකපල්ලා. ඈ තමන් දල්කින් නැතුව වැඩක් තියනවාද බං? මං උඹලට කොච්චර කිව්වත් වැඩක් නැහැ උඹලා මේක දකින්න නැත්තම්. මං කිව්වා කියලා ගන්න එපා. පළක් නැහැ. අවබෝධයෙන් හිතපල්ලා. දැකපල්ලා. තමන්ගේ මෙන්න මේ ටික තමන් මෙතනදී බුද්ධි වර්ධනයකට අවශ්‍ය වෙන ක්‍රියාවක් විය යුතුමයි. ක්‍රියාවකින් තොරව අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. අත්දැකීමකින් තොරව අවබෝධයකට යන්න බෑ කිසිම හේතුවක් මත. අවබෝධයකින් තොර දැකීමකට යන්න බෑ. මේ අත්දැකෙන් දකින්න එක කන් වලින් ඇහිලා අත්දැකෙන් දකින්න එක නෙමෙයි අම්මේ තාත්තේ දැකීම කියන්නේ මම. මනසෙන්. අර හරිදේ අවබෝධ වෙන පැත්තටයි මම මේ දැකීම කියන්නේ. ඈ දැකීමකින් තොර බුද්ධි වර්ධනයක් වෙන්න බෑ. මගේ තියෙන්නේ ඕකම් මෙතන. ඉතින් එහෙනම් දරුවන්ට ක්‍රියාකාරකම් කරන්න. එතකොට ළමා කාලේ මොකද්ද කරන්න ඕන උඹලා? පොතට යට කරන එකද කළ යුත්තේ? එහෙම නැත්නම් උන්ට අත්දැකීම ඒවා මේ වල්ල ගන්න උන්ට එක එක ඒවා කරගන්න ඉඩ අරින්න ඕන අම්මේ තාත්තේ. ඉතින් උඹලා ඔහොම කොට නගන දරුවා බොයිලස් කුකුලා හා සමානයි. බොයිලස් කුකුලා මාසෙට විතරයි. ඊට පස්සේ උඹලගේ දරුවා ඔය පාඩම් කරලා ගෙවල් ඇතුලේ තියාගෙන පාඩම් කරවලා විභාග පාස් කරලා යවන දරුවා අනුන්ගේ රැකියාවට පමණයි. උඹලා ඔය දරුවාට උගන්වලා කරන්නේ අනුන්ගේ රැකියාවට වහලෙක් කරන්නේ. ඈ ඒක දැන් අතන නිර්මාණය වෙලා ඉවරයි. මේක මට කවන්න බෑ බං උඹලට. එහෙනම් මම එතනින් අතර වෙන්නේ. වහලෙක් කිව්වම උඹලට කේන්ති යනවා. කේන්ති යවන්නත් බෑ මට. මත් හිතන්න ඕන ගොඩක් පැති ඒ බල්ලා තමයි මේ කතාව කරන්නේ. දරුවා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ යන්න වෙන රැකියාවට නෙමෙයිද? උදේ යනවා රෑ යනවා උදේ යනවා රෑ යනවා. ඌට ඉතින් ඊට පස්සේ ආයේ උගේ ලෝකයක් තියෙනවද? නෑ. උගේ ලෝකේ නිර්මාණය කරන්න බල දුන්නද? නෑ. බලපල්ලා කියලා ගමේ ගොඩේ ඉන්නවා මෙතන ඉගෙන ගත්තු නැති මිදි ආද ලස්සනට ගෙදර ඉඳගෙන මොනවාරි කරගෙන එදිනදා ජීවත් වෙලා ඌ සතුටින් ඉන්න ප්‍රීතියෙන් ඌ ජීවිතේ ගෙවනවා. අරුන් දුක් විඳලා හොයන සල්ලි වලින් ගෙවල් දොර වලට යට කරනවා, යාන වාහන වලට යට කරනවා, ආ බොරු සෝබන වැඩ වලට යට වෙනවා, උත්සව වලට යට කරනවා, මගුල් උත්සව වලට යට කරනවා, අර පාටි මේ පාටි කියලා ඒවට යට කරනවා. ඉතින් ඒක උඹලට බාර හිතන්න. තමන් තුලින් මේවා දැකපල්ලා මම මෙතන. සමාජය අරන් බලපල්ලා. මේවා පේනවා මම මෙතන. අනිත් එක පුළුවන් තරම් ඔය ලෙඩ වලින් මිදෙන්න පුළුවන් අම්මද අවුවට අපි වැඩි වෙලා ඉන්න ඕන. අවුවත් එක්ක අපේ ගනුදෙනු නොකර ඉඳ තමන් මෙතන ඔය බරපතල ලෙඩ දැන් වත්මන් තත්ත්වෙදී. පුළුවන් තරම් තමන්ගේ දරුවන් අවුවේ සෙල්ලම් කරන්න එහෙම දාපල්ලා මම මෙතන. වැලි පස් අත ගන්න දීපල්ලා. ලෝකේ තියනවා නම් ලොකුම බුද්ධි වර්ධනයේ දරුවන්ට දැන් මම බය නැතුව කියන එකම එක තැනයි තියෙනවා මම මෙතන. එතන තමයි මහා බුද්ධි වර්ධනය හදා ගන්න තියෙන එකම තැන. වෙන කිසිම දෙයක් තුලින් නෑ. ඉගෙනගෙන කවදාක බුද්ධි වර්ධනයක් වෙන්නෙත් නෑ. බුද්ධි වර්ධන වීමක් වෙන්නේ නෑ ඉගෙන ගැනීම තුලින්. බුද්ධිය වැහිමක් වෙන්නේ. දරුවේ කෙලියට බහැලා වැලිමැටි අත ගන්න උඹලා ඔහොම තියලා තිබ්බොත් මූ ටික දවසක් ඇද්දි වතුර එකක් ගෑවෙ දෙදී මොකක් කරයිද? වතුර එක දාගලා නිකන් ඇයිද? ඕක බිමට හලන කොයි වෙලේ හරි නේ? දවස් දෙක තුනකින් හරි හලන්නේ නැද්ද? හලලා නිකන් ඉදීද? මොකද කරන්නේ? මඩනන. ඔහොම මඩනන තුඹලා ටික කාලයක් දුන්නා තු මොකක් කරයි ඊට පස්සේ? නිර්මාණය. ඌ මඩනන. ඊට පස්සේ මොකද ඌ කරන්නේ? නිර්මාණය හදන්න මොකක් හරි හොයාගන්න බෑ වේල පහ. නිර්මාණය හදන්න ඉතල්ලා අර වැලි වැටි මේ අනපු ගම පුලන්ද නිර්මාණයක් හදන්න. ඒ අතර තියෙන පොඩි දෙයක් නේ. ඌ එතන දේ හොයාගන්නේ නිර්මාණය යන්නේ. මොකද්ද මම හොයාගන්නේ? පදම හොයාගන්නේ නැද්ද? පදම. එතකොට කවුද මේ හොයාගත්තේ? බුද්ධ වර්ධනය නෙමෙයිද බං? ඕකට ගහන්න තියනවද බං? අද බාන මට කිපල ඒකට ගහන්න තැනක් තියෙනවද? නෑ. ඕකට ගහන්නද වත්මන් තත්ත්ව කිසිම දෙයක් නෑ. අං ඌ එක පදම හදාගත්තා. ඌගේ අධ්‍යක්ෂකම් තුලින්ම ඌගේ අවබෝධයෙන්මයි මේ පොඩි එකාගේ අවබෝධය තුලින් ඌ එක හදා ගන්නවා. අන්න ඊළඟ නිර්මාණයක් ඌ හදනවා. එතනින් අතර වෙන්නේ නැහැ. තව ටික කාලයක් ඔය හරි යනවා. ඌ එක එක දේවල් කරනවා. ඒ මම එතන උපමාවට ගත්තට ඒ වගේ ඌ ගැටෙන හැම දෙයක් තුලින්ම ඌට තමයි දෙයක් අල්ලගන්නේ. උඹලා ඒක නැති කරනවා. ඒකයි මම කියන්නේ කාලකන්නේ අපිට තොපි කියලා. දෙමාපියෝ තමයි දරුවන්ගේ රුදුරුම ඉරණම්කාරය. මම දකින්නේ එච්චරයි අම්මිතා. මේක හරි භයානකයි.
මේ අද මත්පැත්ත බරවෙන්න ඇයි දරුව හේතුව? ව්‍යාකූල මනසෙන් යන උඹලටම නත් වැඩිහිටියෝ කතා කරමු චුට්ටා. මනස පීඩනයේ ව්‍යාකූලත්වයට ලක් වුණාම ඔයාලා සිගරට් එහෙම බොනා ඉන්නවා නම් අරක් බොනා එහෙම ඉන්නවා නම් බීම අඩු කරනවද වැඩි කරනවද? එක්කෝ පීඩනයේ වැඩි වෙද්දී ව්‍යාකූලත්වයේ වැඩි වෙද්දී නොබී ඉන්නවද? ඉන්නවා. පීඩනයේ වැඩි වෙද්දී නොබින් එකෙක් මට අත උතපල බලන්න. අරක් බොන සිගරට් බොන කෙනේ තමන්ට අර දිනදා ඉන්න තතර වල පොඩ පීඩනයක් ව්‍යාකූලත්වයක් මනසට ආපුවම සිගරට් අරක් නවත්තලා ඉන්න එකෙක් කියපල බලන්න බලන්න. මේ ලෝකෙ ඉන්න බෑ. බොනවා නම් එක ඌ වැඩි නියත වශයෙන් මෙදාට බොනවා වැඩි. අර ඉතර බිව්වටත් වඩා වැඩියෙන් බොනවා. සිගරට් හතරක් පහක් බීපී එකක් සිගරට් අටක්වත් බොනවා. මම බය නැතුව කියන්නේ. ඒතර උඹලා කල්පනා කරපල්ලා උඹලගේ දරුවා දැන් උඹලා ලොකු වෙච්ච මිනිස්සෙක් උඹ වෙලා උඹලටත් ඕක පීඩනේ අමාරු නම් දරා ගන්න ඔය කාලාන් රූපේ ගොඩනැගිච්ච ඔළුවකට උඹලා අර දරුවන්ව හිර කරාදී උන්ට ලැබෙන පීඩනේ කොච්චරද බා? ඌ සෙල්ලම් කරලා ඉන්නවා පලයන් ගෙටකින් පොත ගනින් කියද්දි මොන පීඩනයකට මේ දරුවගේ මනස නතු වෙනවද උඹලා හිතන්නේ? හරිම බය නැකයි රුදුරුයි. උඹලගේ මනසත් එක්ක ගලපලා බලපලා දරුවන්ගේ මනස. දීපලා ළමා කාලේ උන්ට. උඹලගේ දෙමාපියෝ දුන්නේ නැද්ද බං උඹලට ළමා කාලේ? මං අහනවා උඹලගෙන් දැන් කාලේ හොඳ ඉතරද හොඳ? එක එක්කක් නැහැ නේ බා දැන් හොඳයි කියන්නේ. ඈ? එක එක්කක් නැහැ නේ. ඉස්සුවා නායක මන්දබුද්ධිකෙත් තමයි මගේ ඉස්සරහම නේ. වෙන ඉස්සරහා මහා ප්‍රඥාවරු වෙන්න පුළුවන්. මං ඉතරනම් මන්දබුද්ධිකෙත් තමයි ඒක. අත ඉස්සුවා නා. මගේ දැක්ක. උඹලා ඔක්කොම ඉතරනම් මම මන්දබුද්ධිය. මම ඒකත් දන්නවා. හිතන්න ඔබට බාරායම් මේ තාත්තේ මිනිහට මං කියලා වැඩක් නෑ. නොකිව ටික කල්පනා කරලා බලපල්ලා. ආන් එතකොට අහුවෙයි. අහුවෙලා තමන්ගේ ජීවිතයට ගනිලා